ස්වාමින්වහන්සේ අපි දැන් කතා කරේ ඔය බටහිරෙන් එන එක එක දේවල් මේ සමාජයට බැහැගෙනවත් එක්ක සමාජයේ සමහරක් විට මේ මිනිස්සුන්ගේ මතයක් එන්න පුළුවන් මේ සංස්කෘතිය අපිව හිර කරලා දිනවා මේ සදාචාර මේ සංස්කෘතිය කියනවා හිර වෙලා දිනවා අද බටහිර ලෝකයේත් එක්ක මේ ගෝලීයකරණයත් එක්ක මේක හැමෝමත් එක්ක එකතු වෙලා යන්න ඕනේ හැබැයි මේ සංස්කෘතිය කියන නිසා අපි නිකන් එක තැන කොටු විච්ච જાතියක් බවට පත් වෙලා දිනවා අපි අර සංස්කෘතියත් එක්ක යන්න ඕනේ ඒක ඒකෙන් හොඳක්ද ලැබෙන්නේ අපි හැමෝම නැත්තම් ඒ සංස්කෘතියත් එක්ක ගිහිලා තවත් පිරිහීමකට පත් වෙන්නේ නෑ ඒක ධනුස් මහත්තයා තේරුම් ගන්න ඕනේ ඔහොම නෙවෙයි දැන් ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නේ කාලීනයි දැන් ඔය ප්‍රශ්නේ අපි හිතන්න ඕන පැත්තක් තියෙනවා දැන් අපි වික්ෂුන් වහන්සේලා හැටියට අපි කියන්නේ නෑ මේ ජනතාවටවත් පාලකයන්ටවත් තාක්ෂණය අවශ්‍ය නෑ බටහිර දැනුම අවශ්‍ය නෑ කියලා අපි කියන්නේ බටහිර චින්තනය අවශ්‍යයි දැනුම අවශ්‍යයි ලංකාවට එන්න ඕන ගලාගෙන තාක්ෂණය අවශ්‍යයි නමුත් මේ අපේ සංස්කෘතික අක්මුල් වලට හානියක් නොවන විදියට ඒවා අපි ආයෝජනය කරමු ඒවා දැන කියාගෙන අපි ඒවා දරුවන්ට ගන්නලා හැබැයි අර සංස්කෘතියට හානියක් නොවන විදියට අපි සංස්කෘතිය මත ඉස්සලා සංස්කෘතික සත්වයක් බවට පත් වෙනවා ඒ සංස්කෘතිය මත හිට ගන්න ඕන ඉස්සලා ශක්තිමත් එහෙම නැත්නම් අර හැදියාවක් නැත්නම් ශික්ෂණයක් නැත්නම් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය හඳුනන්නේ නැත්නම් අර තාක්ෂණය නැමැති රකුසා විසින් අරය ගිල ගන්න. ඉතින් ඒ රකුසා විසින් ගිල ගත්තට පස්සේ ඒ අය කියන දේවල් තමයි මේ පාර්ලිමේන්තුවේ ඇහෙන්නේ අපිට. ඒ රකුස තමයි ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒ බෞද්ධ සංස්කෘතිය හඳුරන්නේ සමහර ඇමතිවරු පවා. මේ සැරේ මේ වගේ ප්‍රතාපවත් ශිෂ්ටාචාරයතුන අපිට අනාගත අතීත රාජාවලියක් තිබුණා විශාල රාජ පරම්පරාවකින් පැවතගෙන එන පිරිසක්. ඒ කතන්දර සමහරුන්ට අමතකයි. ස්වාමීන් වහන්සේ අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ජාල හරහා පවා මේ රටේ තහනම් වෙලා තියෙන සමහර වෘත්තීන් සමහර ස්ත්‍රීන්ට වෙන්නුණු වෘත්තීන් අතීතයේ පටන් පැවතගෙන ආවත් මේ රටේ සංස්කෘතියත් එක්ක ඒ වෘත්තීන් තහනම් වෙලා තියෙනවා. හැබැයි සමාජ මාධ්‍ය ජාල වල ඇවිල්ලා එයාලා තමන් මේ වෘත්තියේ නියැලෙනවා. එහෙම ප්‍රසිද්ධියේ සඳහන් කරනවා. මේවට නීතිමය කටයුතු ගන්නෙත් නැහැ. ඒත් එකම අපේ හඳුර සඳහන් කරනවා වගේ අර සමලිංගික විවාහවල්. මෙන්න මේ වගේ තැනකට මේ සමාජයේ ගිහිල්ලා දැන් ඊළඟ පරපුර බලන්නේ ඉදිරි පරපුර බලන්නේ මේව දිහා. ඒතර මේ පරපුරට මේ සංස්කෘතිය පුංචි දෙයක්වත් ඉතුරු වෙන ගන්නේ නැහැ නේද අපේ හඳුර මේ යන විදිහත් එක්ක. ඔව් ඒක තමයි මම කිව්වේ විශේෂයෙන්ම දැන් අපේ අතීතයේ රජවරු තනුවේ භික්ෂුන් වහන්සේලා. එතකොට මේ බලය අද විතන් වෙලා තියෙන වෙනත් පැතිවලට. දැන් රාජරාජ මහාමාත්‍යවරුන් පත් කරගත්තේ භික්ෂුන් වහන්සේලා එකයි. ඒගොල්ලන්ගේ විනය හැදුවේ, හැදියාව හැදුවේ, හැදියාව ගැන කියා දුන්නේ. අවවාද අනුසාරයෙන් දැන් අපි කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන භික්ෂුව. එතන කාරණා දෙකක් තියෙනවා. අර්ථයෙන් හා ධර්මයෙන්. එතන කාරණා දෙකක් තියෙනවා. දැන් ඒක එතකොට මේ ඩියුටි එක දැන් කරන්නේ වෙනත් පිරිසක්. දැන් දේශපාලඥය විසින් භික්ෂුවට අනුශාසනා කරනවා. ඒක කලියුග කාලේ ලැබුත්widetilde වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂ ශික්ෂණය නොවෙච්ච පන්සිල් පද පාන නොරකින්න පාලකයන්ගෙන් අපිට වැඩක් නැහැ. මොකද සම්බුද්ධ ශාසනය ඒගොල්ලන්ගෙන් රැකෙන්නේ නැහැ. අතීතේ රැකලත් නැහැ. මතුවට එහෙම රැකෙන්නෙත් නැහැ. ඒක ඔප්පු කරලා තියෙනවා නැවත. පාර්ලිමේන්තුව විසින්. පාර්ලිමේන්තුවේ ඇතම් മന്ത്രിවරු කිසි ගාණක් නැතුව භික්ෂුන් වහන්සේලාගේ චරිත ඝාතනය කරනවා. අමාමුවේ ප්‍රසිද්ධිය සමහර කියන නළුව වගේ. එතකොට දැන් පෞගි දවස්වල දැක්ක ඒගොල්ල රංගපානේ නැටුම් ටික අපි නේද? එතකොට ප්‍රසිද්ධිය එතන තවත් භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන ඔය ඇත්තෝ මේ ශාසනයට ගහන අඩුපාඩු. පුංචි උන්වහන්සේලා ටිකක් Tamanට අඳාගෙන කියාගෙන ආවම කාගේ හරි පෙළඹවීමක් එන්න පුළුවන්. ඒගොල්ල පාවිච්චි කරන අර මහා තෙරුන් වහන්සේලාට පහර ගන්න. මෙන්න ඔබ වහන්සේලාගේ ශාසනය. ඇයි එහෙම වෙන්නේ? ඉතින් ඒවා විශාල කුමන්ත්‍රණ මේ රටේ. කුමන්ත්‍රණ විය හැකි. නේද? එතකොට එහෙම වෙන්න බෑ. දැන් සුණාංශේලා හදන්න වැඩි හිටි පැවිද්දෝ ඉන්නවා. සංඝාධිකරණයක් තියෙනවා මේක රටේ. ඒවට තමයි චෝදනා යන්න ඕන චෝදනා පත්‍රය. ඉතින් ඒකට වෙනම පත් කරලා දිනවා කාරක සභිකයන් වහන්සේලා. අධිකරණ සංඝනායකලා නේද? ඉතින් එතනින් විසඳෙන්න ඕන ප්‍රශ්න ගිහි සමාජයට ගිහිල්ලා ගිහි සමාජයෙන් එතනත් ඈතට ගිහිල්ලා පන්සිල් නොරකින මිත්‍යා දෘෂ්ටික අමු ගිහියන් අතර ගිහිල්ලා බාර දෙනවා ඒක එයාට විසඳන්න. උන්ට මොකද්ද තියෙන්නේ? හුදා ඒක විසඳන්න. මං අහන්නේ ඒක. එහෙම වෙන්න බෑ මේ රටට. මේ සම්බුද්ධ ශාසනයේ අත තියෙන කාටවත් බෑ. ඒ ප්‍රශ්න විසඳන්න ඕන සංඝයා වහන්සේලාගේ පන්සල ඇතුලේ සංඝාධිකරණය ඇතුලේ. මේ ඒ නිසා හරි දැන් මේක අලුතෙන්ම සංස්කරණය කරන්න ඕන අපි. සංශෝධනය කරගන්න ඕන. මේ අරගෙන මේක එක මම හිතන්නේ ඒක මුළු නිකායත් ත්‍රයටම බලපාන එක මහා නික මේ භික්ෂු සංඝනායක කෙනෙක් පත් කරගන්න. අතීත අනාගතේ. අනාගත පාලකයා එකතු කරගෙන රාජ්‍ය බලයත් පාවිච්චි කරමින් අපිට අනාගතයේ මේ ශාසනය රකින්න නම් එහෙම දෙයක් සංශෝධන ටිකක් කරගන්න වෙනවා. වේගෙන් පිරියනවා. භික්ෂු සමාජය. ඉතින් භික්ෂු සමාජය පිරියනකොට ඉතින් ගිහි සමාජයත් පිරියනවා. මොකද ඒගොල්ලන්ගේ අනුශාසනාව වනුනේ අරගොල්ලෝ නේද? නේද? එසයි කොහොම එක network එකක් වගේ බැඳලා තියෙනවා. ඉතින් මම ඔය සතුටින් කියන දේවල් නේ බොහොම කනගාටුදායක භික්ෂු ජීවිතයක් මම ගෙවන්නේ. පෞද්ගලික වශයෙන්. ඒවා දැකලා දැන් එපා වෙලා හෙම්බත් වෙලා පරිපාලනයේ බිඳ වැටිලා සමහර තැන්වල ආයතනවල නේද දැන් බලන්න ආයතන රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා හරියට වෙලාවට ගිහිල්ලා ඒගොල්ලෝ ඩියුටි ඔන් එකේ ඉන්න වෙලාවක හරියට සේවය කරනවද කියලා බලන්න ඒ යන සේවාදායකයාට ඒ යුතුයකම ඉෂ්ට කරන්නේ නැහැ ඒගොල්ලෝ ගණන් ගන්න නැහැ සමහරු නේද එහෙම බෑ ඒ කිසියම් විනයක් හැදියාවක් තියෙනවා තමන්ගේ යුතුයකම කුමක්ද කියලා ඒ තමන්ගේ වපසරිය හඳුනා ගන්නවනේ ඉස්සල්ලා තමන්ට පැවරිච්ච වපසරියක් තියෙනවා නේ. පන්සලේ විහාරාධිපතිට තියෙන වගකීමක්. ගෙදර ප්‍රධානියට තියෙන ඒ දරුවන් ගැන වගකීමක්. ඒ වගේ. ආයතනයේ ප්‍රධානීන්ට වෙන වෙන තියෙනවා වගකීම් සමුදාය. ඉතින් එහෙම නැතුව මේ රට හදන්න බෑ. මේ රට හදන්න බෑ. පළවෙනි දේ තමයි ආදර්ශ නැහැ. ගේ ඇතුලේ තාත්තගෙන් අම්මගෙන් දරුවන්ට ආදර්ශ නැහැ. අමුතිත්ත කුණුහරුපෙන් දරුවා ඉදිරියේ කතා කරනකොට තාත්තා බීගෙන ඇවිල්ලා ඒ දරුවට මොකද්ද දෙන ආදර්ශය නේද මම අහන්නේ ඒකයි එතන අම්මා ආදර්ශ දෙන්නේ නැත්නම් දරුවන්ට දැන් ඒ කාලේ අතීත සමාජයේ පෙරදිග සමාජ නෙමෙයි අපි ඉන්නේ බටහිර සමාජ නෙමෙයි ඒක පෙරදිග චින්තනයෙන් ශික්ෂණය වෙච්ච જાතියක් මේ නේද දැන් සතා සිව්පාවට උනත් තිබුණා විශාල අනුකම්පාවක් අපේ මිනිස්සුන්ගේ දැන් අපිට මතකයි ඒ කාලේ දැන් කුකුල් බිත්තර කුකුල් මස් කාපු જાතියක් අපි ඒක මම කියන්නේ ඒක කණේක හොඳයි කියලා මම අනුමත කරනව නෙමෙයි නමුත් ඒ තිබුණා ඒක ඒගොල්ලෝ හදන ක්‍රමයක් ඒ කුකුලා වුණා. ගහකට ගිහිල්ලා ඒකෙක් බුඩුවක් හදලා කැදල්ලක් හදලා නේද? එතකොට ඒක මේ එතන ඉනිමඟක් තියලා නරියට එන්න බැරි වෙන්නේ. ඉතින් අර රංචුව ගිහිල්ලා උදේ කාලා බීලා ඒ පිටරයක් දානවනේ ඒකක් දාලා හැන්දෑ වෙනකොට අරගෙන නගිනවා. උන්ට තියෙනවා හොඳ ලස්සන අවිහිංසක ජීවිතයක්. ඒක තමයි පෙරදිග සමාජයේ තිබිච්ච ඒ සතුන්ට දීපු මේ අවිහිංසාව නේ. දැන් ඒක කෝ එහෙම එකක් නැහැ. මීයේ දැක්ක කැපුවා බෙල්ල නේද කරපොත්තේ දැක්ක ගැහුවා බේගෝන් එක මැරිලා වැටෙන ඈ කුමරේ මොකක් කාරියද චූටි සුද්‍ර පානියක හිටියත් ගැහුවා බේගෝන් එකක් හරි වෙන මොකක් හරි ගැහුවා මැරුවා ඒ කොහෙන්ද ඒ අපායගාමී ප්‍රතිපදාව ආයේ බටහිරින් අපිට හිත එකක් නෙවෙයි නේද ඒක අපායගාමී ප්‍රතිපදාව අපිට තියෙන වෙන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව ඒ ප්‍රතිපදාව අවිහිංසා මාර්ගය අවිහිංසාව කැටි කරගත්ත මාර්ගය නේද ඉතින් ඒ නිසා ඒව දැන් අපි නැවත නගා හිටවනවා. මේ රටට පහළ වේවා කියලා මම නිතර පතනවා. මම සත්‍යක්‍රියා කරනවා කාමරේ ඉඳලා. හැම පැත්තටම මේ වැඳ බුදුහාරු මතක් කර අනේ මේ ජාතිය ආරක්ෂා කළ දෙන්න. මගේ රටට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළ දෙන්න. සම්මැද්දෘෂ්ටික දෙවියෝ මෙතෙන්ට වැඩලා මේක දැකලා මේක බලලා මේ සත්‍යක්‍රියාවට ඇහුම්කන් දීලා මේක හිතා ඉක්මනින් බේරලා දෙන්න. කියන පැතුම තමයි මම නිතර කරන්නේ කාමරේ ඇතුළේ. පිරිච්චියලා ඉතින් එහෙම නැතුව බෑ මේක බේරා. ඉතින් සම්මැද්දෘෂ්ටික දෙවිවරු ඉන්නෝනේ අපි රකින්න. නේද? ඉතින් ඒ නිසා මම හිතන්නේ තව මොනවද දන්නේ නැති වෙනවා. ඔව් ඇත්තටම සමාජයේ මේ වැදගත් කරුණු ගොඩක් ගලාගෙන ආව මට අහන්න ප්‍රශ්න නැහැ ස්වාමීන් වහන්සේ කියාගෙන ගිය විදිහට. ඔව් නැත්නම් ප්‍රශ්න අහන්නක. ඔව් මගේ හිතේ තිබුණු සියලුම කරුණු වලට වගේ පිළිතුරු ලැබුණා. මේ ස්වාමීන් වහන්සේ අපි බලමු මේකට අපි කියනවා මේ වීඩියෝ පටේ බලන්න පුංචි දේවල් අරගෙන ප්‍රශ්න ඇති කරගන්න නෙමෙයි මේ වීඩියෝ පටේ බලලා මෙහි හොඳ නරක කමෙන්ට් කරන්න පුළුවන් ඔබේ අදහස පළ කරන්න ඔබට තියෙන ගැටලුව පළ කරන්න අපි තවත් දවසක ඒ සියලු ගැටලු ටික එකතු කරලා අපි ස්වාමීන් වහන්සේ මොන ගැහෙන්න පැමිණෙනවා ඒතර මේ සමාජයේ තියෙන ප්‍රශ්න තමයි අපි කතා කරේ අද සමාජයේ ඇත්තටම බැලුවම හරි අගාත තැනක තියෙන්නේ අපි ඉදිරි පරපුර කොහෙට යයිද කියන එක පවා හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ මොකද පාසල් යන ළමුන් පවා මිනිමරුව වෙලා ඉවරයි පුංචි ප්‍රශ්න අල්ලගෙන තව දෙයක් මම කියන්න ඕන දරුස් මහත්තයා දැන් මේ දැනුම කියන එක ගලාගෙන යන හිත ප්‍රවාහයක් වගේ මහා ඡණ්ඩ මාරුතයක් වගේ ඒකේ මේ එන දැනුම තාක්ෂණය හරහා ගලාගෙන එන දැනුම බටහිරින් මේක දැන් මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා ඒකත් ප්‍රශ්නයක් වෙනවා මේක තෝරලා බේරලා ගන්න තරම් මිනිස්සුන්ට අවශ්‍ය විවේකයක් නැහැ කාය චිත්ත විවේකයක් නැහැ ඒක තැනකට වෙලා නේද දැන් බලන්න කම්පියුටරයක් ඔන් කරනකොට මොනතරම් දැනුම් ගංගාවක් අපිට එනවා එක එක විෂයන් පිළිබඳව බටන් එක ප්‍රෙස් කරගමු ඉතින් ඒක වෙනද පෙරදිග සමාජයේ ඒක තිබුණේ නැහැ බුදුහාරු වැඩ හිටි සමාජයේ තිබුණෙත් නැහැ ඊට අවුරුදු 500ක් 1000ක් තැන තිබුණෙත් නැහැ දැන් එහෙමනේ දැන් 2500 ගානක් ඉක්ුත් වෙලා තමයි නමුත් මේ 2560 ගාන ඉක්ුත් වෙනවත් එක්කම තාක්ෂණය දියුණුවේ මිනිහාගේ මොළ ගුණාත්මක වශයෙන් වැටිලා ගොඩක් අගාදේ. තාක්ෂණේ බාහිරව දියුණුවයි. අපිට පේනවා බැලුව බැලමට මේක මහා දියුණු සමාජයක්. මහා සුවිසල් මන්දිරය ඉදිරියලා තියෙන කොට නැගි. නමුත් ඒක නේ බුද්ධ ආගමේ උගන්වන්නේ ඒක නෙවෙයි. මිනිසාගේ මාන අධ්‍යාත්මික දියුණුව. ඒ මන්දිරය තුල ස්වාමීන් වහන්සේ අපිට පේන තරම් සතුට නැති වෙන්න පුළුවන්. ඇයි ඒ නැත්තේ? මිනිස්සු ආධ්‍යාත්මික වශයෙන් පොහසත් නැහැ જાතියක් වශයෙන්. ඒකේ එක දැන් මෙහෙමනේ ධනුස් ප්‍රමාණතේ ඔක විග්‍රහ කළොත් දැන් ඔන්න සුවිසල් මන්දිරය ඇතුලේ ඉන්නවා පවුලක්. අනිත් මන්දිරෙත් ඉන්නවා පවුලක්. දැන් ඒ මන්දිරේ කෙනා Tamanට වඩා හොඳ සුඛෝභෝගී වාහන රථයක් අරගත්තොත් මෙයාට ඒක දරා ගන්න බෑ. මෙයාට කුහකත්වය ඇති වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. එයා try කරනවා ඊළඟට බැංක් ලෝන් එකක් හරි ගහලා ආරයගත්තේ රෝල්ස් රොයි එකක් ඇමරිකන් මං ගන්න ඕනේ ඊට වැඩි සුඛෝභෝගී නවීන එකක්. අනු තරගය ඇති කරගන්න. ඉතින් එතෙන්ට යන්න බෑ. ඒක දියුණු සමාජයක ලක්ෂණයක් නෙවෙයි. ඒක පිරිහිච්ච අගාධයට වැටිච්ච මානසිකත්වය. බුදුරජාණන් වහන්සේ දියුණු කියලා කතා කළේ ඕක නෙවෙයි. මානසිකව දියුණු වෙන්න. අනේකා කාර්යයක් ගත්තම මේක සතුටු වෙන්න දැකලා. මන්දිරයක් හැදුවට පස්සේ අනේ සාදු කියලා කියන්න පුළුවන් මානසික තත්ත්වයක් හදාගන්න. Taman ඉන්න පාරේ කවුරු හරි තාර දාලා හොඳට යනවා දැක්ක මේක අගේ කරන්න. අනේ ඒකට අනවින කොට වින කරන්න යන්න එපා. ඉතින් එහෙම තත්ත්වයක් දැන් අද තියෙන්නේ. ඒ නිසා ඒක මේ පිරිච්ච සමාජයේ ලක්ෂණයක්. දැන් ඇත්තටම පිරීලා තියෙන ලෝකේ. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් බටහිර දැනුම තියෙනවා අරක තියෙනවා මන්දිර තියෙනවා ඇමරිකාවට යන්න ඕන දිනුන අන්ත පිරිච්ච සමාජේ වගේ. ඕස්ට්‍රේලියාවත් එහෙමයි. හැබැයි භෞතික වශයෙන් ආඩ්‍ය. සැප සම්පත් වල අර එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා එකපාරක් ඇමරිකාවට ගිහිල්ලා 60 ගණන් වල එතුමා ඊස්ට් වෙස්ට් ආයතනයේ හවායි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ එතුමා පොතක් ලියලා තිනවා මම ඇමරිකාවේ හැම දෙයකටම කැමතියි නමුත් එහෙ නැත්තේ ආධ්‍යාත්මික වූ කිසිවක් නැහැ. හැම දෙයක්ම භෞතික තියෙනවා ආධ්‍යාත්මික කිසිවක් නැහැ කියලා එතුමා ලියලා තියෙනවා. ඒ පොතේ. ඉතින් එතනින් පෙන්නන්නේ මොකද? මේ මහාචාර්ය මේ රටේ කීර්තිමත් මහාචාර්යවරයෙක් සරච්චන්ද්‍ර කියලා කියනවා. ඉතින් එතුමාත් ඒක දැක්කා. ඉතින් මං හිතන්නේ බටහිර තාක්ෂණය අපි ගත්තට කමක් නැහැ. ඒ දැනුම අපි අවශෝෂණය කරගෙන අපේ දරුවන්ට ලබා දුන්නට කම නැහැ. හැබැයි අපේ සංස්කෘතික අක්මොල් වලට හානියක් නොවන විදිහට. ඒක රැකෙන විදිහට. ඒක තමයි නියම ක්‍රමය. මම හිතන්නේ ඕක බොහොම මේ විදග්ධ සමාජයේ සාකච්ඡාවට භාජනය වෙලා තියෙන අතීතේ. මේ මෑතකත් ඔය ගුවන්විදුලිය හරහා ටීවී හරහා channel හරහා සාකච්ඡා වෙනවා. නමුත් ඒ සාකච්ඡා වුණාට ඒගොල්ලෝ ඒවා පිටිපදින්නේ නැහැ. ඒක හුදු දැනුමක් කරගෙන අරයා හොඳ ලස්සනට කිව්වා එච්චරයි. මේක අගය කරනවා. මේ නෑ ඒක අගය කරනවා ඒ වෙලාවට. අගය කරලා හරි ෂෝක් ඒ ප්‍රොෆෙසර්. එච්චරයි. මේකෙන් මම පාඩමක් ගන්න ඕනේ. මේ අපි ගැන නේද කතා කරන්නේ? අපේ රට ගැන නේද? මේ ජාතියේ පිරිහීම ගැන නේද මේ කතා කරන්නේ? ඒයින් එහාට යන්නේ නැහැ ඒක. අර පිරිහීම ඒකම දරාගෙන ඒකම තියාගෙන ඒ ප්‍රතිපත්ති තුලම ඉඳගෙන යා පිරිහිච්ච ජීවිතයක් ගෙනවා. අඳුරේ උපදිනවා, අඳුරේ ජීවත් වෙනවා, අඳුරේ මෙහෙන් නික්මිලා යනවා. ඒ වගේ ජීවිත ගෙවන. ඔය වැරද්ද දකින්න නැති කමද ස්වාමීන් වහන්සේ? කියන්නේ තමන්ගේ මේ තියෙන වැරද්ද තමන් අඳුනා නොගැනීමද? ඒකට කියන්නේ මොකක්ද දන්නවද? තමන්ගේ වරද තමන් දකින්න තරම් නිහතමානී නොවීම. ඒක බුද්ධ ආගමේ කියන මෙන්න මේම. බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති උච්චති. බාලය අඥානය, මෝඩය. දැන් බාල කියන්නේ වයසින් බාල නේ. ඒ කියන්නේ ප්‍රඥාව නැහැ කියන්නේ. එයා තමන්ගේ බාලයෙක් බව එයා නොදන්න කම නිසා එයා තව තව බාලයෙක් බවට පත් වෙනවා. බාලය තමන් මේ මම බාල කෙනෙක්. මම දැනුවත් කෙනෙක් නෙවෙයි. මට තව ලෝකේ ඉගෙන ගන්න දේවල් තියෙන ඔය විශයක්. එහෙම හිතන කෙනාට පුළුවන් ඉඩකඩ විවර වෙනවා පඬිතෙක් බවට පත් වෙන්න. ඒක ශ්‍රීමක බුද්ධ වචනේ. මගේ එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේව අනිත් එකේ ඒ අන්න ඒ දැන් අපි උදාහරණයක් වශයෙන් මේ පරාභව සූත්‍රේ පිරිහෙන ලක්ෂණ 38ක් කතා කරා. ඒවා මා තුළ තියෙනවද දැනට ක්‍රියාත්මක වෙන්නේ? තියෙනනම් කොහොමද ඒක අස් කරගන්න ඕන? ඊළඟට ව්‍යග්ගපජ්ජ සූත්‍රේ නේද? ඒවා තියෙන්නේ මේ ලෞකික වශයෙන් මිනිසා නැගිටු වන સિદ્ધාන්ත. පිරිහීමට ලක් නොවේ තමන් ශාස්ත්‍රීය ජීවිතයක් ගොඩනගන්නේ කොහොමද? ඒක සාකච්ඡා කරපු එක තැනක්. ව්‍යග්ගපජ්ජ කියන තරුණයත් එක්ක. ඒක බුදු මුඛයෙන් දේශනා කරපු දේශනාවක්. මේ පෘථග්ජන సంతානයක් නෙවෙයි බුදු කෙනෙකුට තියෙන්නේ. ඒක මහා අසහාය ප්‍රඥාවක් නේ තිබුණේ. උන්වහන්සේ දකින්නෝනේ සක්වලවල් සියල්ල දකින්න කෙනෙකුට වරදින්න බෑනේ. ඒ නිසා ධම්මෝ අකාලිකෝ කිව්වොත් ඒකනේ. ධම්මෝ උපනයිකෝ මේක කාලීන ධර්මයක්. මේක මෙලව පරිපද්දොත් මෙලවම විපාක දෙන ධර්මයක්. සෝවාන් වෙන්න ඕනේ මේ ජීවිතේ මිසක් පරලෝක ගිහිලා නෙවෙයි. ඒ නිසා ඒකට කියනවා අකාලිකයි, ඕපනායිකයි. තමා තුලින් මේක දකින්න ගන්න තමන් තුලට. ඉතින් ඒ නිසා ඊළඟට කරණීය මෙත්ත සූත්‍රය. ඊළඟට ඒ මහා මංගල සූත්‍රය. ඉතින් ඒ ලෞකික ජීවිතේ ගොඩනගා ගන්න නැතුව කෙනෙක් ඉස්සල් මුලින්ම. ඒකට කියන්නේ ලෞකික සම්මාදිටිය කියලා කියන්නේ. ලෞකික සම්මාදිටිය ඉස්සල හදා ගන්න. ඒකෙන් ඒක හදාගත්තේ නැත්නම් අපේ ධනුස් මහත්තයා ලෝකෝත්තර ජීවිතයක් ගැන එයාට හිතන්නවත් බෑ. කියන්නේ ඔළුවේ ප්‍රශ්න තියාගෙන නිවන් දකින්න බෑ. බෑ දැන් අපි උදාහරණයක් හැටියට ගමු මෙහෙම. තමන්ගේ අම්මට සලකන්නේ නැති පුතෙක් ගෙදර ඉනවල. ඒ පුතාට පුළුවන් ද පන්සලට ගිහිලා දානයක් දෙන්න? බෝධියට අවංකව වඳින්න පුළුවන්. ඒ මේ පන්සල ගෙදර තත්ත්වය මේකනේ. අපායක්නේ. අම්මා නේ වැරෑලි අඳිනවා. එයාට ලෙඩට සලකන්නේ නැහැ පුතා දුව. ඒ නිසා එතනින් පටන් ගන්නවා. නේද? එතන ඒක තමයි ලෞකික සම්මාදිටිය. අම්මා තාත්තට සලකන්නේ. තමන්ගේ වැඩිමහල් සහෝදරයන්ට සලකන්නේ නේද? ශාරීරික උද්දේශික පාරිභෝගික චෛත්‍යයන්ට මඳපුද පුද සත්කාර කරා. ඈ ඊළඟට වැඩිහිටියන්ට සලකන්නේ. සංඝයාට කුටිසනසුන් හදලා දෙන්න. දැන් පින් මතුවෙන පින් උල්පත් පින් වැඩෙන දේවල් උන්වහන්සේ පෙන්නලා තිනවා බණ පොතේ. පින කියන්නේ මේකයි පින් කම්බාවටපත් වෙන්නේ මෙහෙම කියලා. ඒ සියල්ල පෙන්නලා තියෙනවා. නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අර ලෞකික සම්මාදිටියෙන් ඈත මිනිස් ජීවිතේ ගන්න. ඒගොල්ලන්ට බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචන වලට වඩා වැඩි ඇනටෝල් ප්‍රාන්ස්ගේ මතය ඒගොල්ලන්ට වඩා වැදගත්. ඒ මතය තමයි ගන්න. එනද ඇරිස්ටෝටල් ප්ලේටෝ වල ඒගොල්ලන්ට බුදුවරුන්ටත් වඩා යම්. බුදුහාමුදුරුවන්ගේ බාප්පටත් වඩා ලොකු ඒවා. ඉතින් එතෙන්ට දැන් සමාජයේ විතන් වෙලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනින් අපි මේගොල්ල ගලව ගන්න ඕනේ. මේ ඇත්ත ධර්මයේ කියා දෙන්න ඕනේ. ඕගොල්ලන්ට මේ බුද්ධ ආගමේ තියෙන ලෞකික ජීවිතේ ගොඩනගන ක්‍රමය ඒවා අපි කියා දෙන පිළිවෙලට A to Z කියන්න ඕනේ. එහෙම නැති වෙච්ච ගමන් මෙයාලා හිතන්නේ මේක මේ පරලෝසුගතියට පමණයි තියෙන්නේ කියලා ධර්ම. එතකොට වැඳ ඉන්න පුද ඉන්න ධර්මයක් බවට මේකපත් වෙනවා. ප්‍රායෝගික ධර්මයක් නෙවෙයි කියලා ඒගොල්ලෝ දැන් හිතන්නේ. බොහෝ බෞද්ධ. ඒකත්. සැබෑවටම මේක ප්‍රායෝගික ධර්මයක්, ප්‍රත්‍යක්ෂ කරගෙන ගත යුතු ධර්මයක්. ඒ ජීවත් වෙලා ඉන්න මිනිහට වැදගත් එකක්. මැරිච්ච මිනිහට නෙවෙයි මේක. පණ තියෙන මිනිහටයි මේ ධර්මය අවශ්‍ය. පණ ගියාට පස්සේ වැඩක් නැහැ. නේද? දරුවෝ එක්ක ඉන්න අඹ දරුවෝ රකින්න යාළු මිත්‍රයෝ පිරිවරාගෙන සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය කෙනාට මේ ධර්මයේ තියෙනවා. නීති දාලා ඉර කරලා කොට කරලා නීතිය කියන්නේ ඒක බාහිර ආගන්තුක දෙයක් නෙවෙයි. ඔව්. මේ කියන්නේ ඇතුළෙන්. දැන් ශ්‍රද්ධාව කියන්නේ තමන්ගේ ඇතුළෙන් එන ගුණයක්. ශ්‍රද්ධාව කියන්නේ ඒක සම්පත්තියක් නෙවෙයි. නේද? ශ්‍රද්ධා සම්පත්තිය කියලා නේ කියන්නේ. එතකොට ඒ කියන උතුම් ගුණය ඇති කරගන්න නැත්නම් එයා බෞද්ධයෙක් නෙවෙයි. සීලය ගුණය නැත්නම් ශ්‍රද්ධාව නැත්නම් එයා බෞද්ධයෙකුට එයා නිකන් හුදු බෞද්ධ වේශධාරියෙක් විතරයි. නමට බහුල. ආ කියන්නේ බෞද්ධ වේශධාරියෙක්. ඒ කියන්නේ ඉමිටේෂන් බෞද්ධ කියලා අපි ඉංග්‍රීසියෙන් ඉමිටේෂන්. ඒ කියන්නේ ඊනියා බෞද්ධයෙක්. දැන් අද ලංකාවේ 90% ගණන් කීනිය බෞද්ධ. නමට බෞද්ධ. ප්‍රශ්නයක් වුණාම බලා ගන්න පුළුවන්. එතකොට තමයි ටක් ගාලා. ඔව් දැන් අපි හිතමු දැන් ඕක බෞද්ධකම තියනවද නැද්ද කියලා හොයන්න හොඳ ක්‍රමයක් තමයි කෙනෙකුට හොඳ අර්බුදයක් ප්‍රශ්නයකට මැදි වෙනවා. ඒ ප්‍රශ්නේ කළමනාකරණය කරන විදියෙන් එයාට පුළුවන් බුදුහාමුදුරුවෝ ශ්‍රාවකෙ දෙන්න නැති. දැන් සමහරව කලබල වෙන ටක් ගාලා. ඉවසීම නැහැ. කලකෝලහල වලට යනවා. ප්‍රශ්නයක් ආව නේද? ඒ මොකද? ඒ බෞද්ධකම නෑ යාට. බෞද්ධය නම් එතන ඉවසන්න ඕන. ප්‍රශ්නේ හරියට කළමනාකරණය, ਵਿਚාරයට ලක් කරගන්න. එතකොට තමයි ඒ හරි උත්තරයට යන්න පුළුවන් වෙන්නේ. ඒ හරි උත්තරයට යන්න බැරි වෙන මොකද? ඉවසීම නැහැ. ඒ ප්‍රශ්නේ දරා ගන්න ඉන්න ශක්තිය නැහැ යාට. ධාර්මික කැපාසිටි එක නැහැ. ඉතින් ඒ කැපාසිටි එක තමයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. මෙහෙම හිත බලලා. ඈ? උන්වහන්සේ මේ සංසාරයේ ජීවිතේ පුරා මේ පාරමී හැටියට පුරපු දේවල්. අත්දැකීම් ලැබලා ප්‍රත්‍යක්ෂයන් බවට පත් වෙලා තමයි දන් දෙන්න, සීලය රකින්න, නයිස් ක්‍රමයේ වඩන්න. අදිෂ්ඨානයේ ජීවිතයට ඉතා වැදගත්. යමක් ඉෂ්ට කරගන්න කලින් ඒ සියල්ල උන්වහන්සේ කියා දීලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සරණ ගිහිල්ලා නැහැ. ප්‍රධාන දේ. වැඳ ඉන්න බුදුහානේ ලස්සන, හරි ලස්සන. ඌ උන්වහන්සේගේ රූපකායේ සරණ ගිහිල්ලා ධර්මකාය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. නිසා අපිට අවශ්‍ය රූපකාය සරණ යන්න නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළානේ අර වක්කලී කියන ගෘහපති පුත්‍රයාට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. නේ? ඒ කියන්නේ මගේ රූපකා දැන් බුදුහාමුදුරුවෝගේ ළඟ මහණුනේ බුදුහාමුදුරුවෝ ලස්සන රූපයක් තිබුණා. වක්කලී මහණුනේම උන්වහන්සේ දිහා බලබල ඉන්නේ හැංගිලා බැලුවා. බලබල ඉන්නකොට දවසක් දැක්කා උන්වහන්සේගේ රූපේ දිහා බලන් ඉන්න වක්කලී. උළුස්සක්කට මුවා වෙනවා. බුදුහාමුදුරුවෝ කතා කළා. කතා කළේ මොකද්ද කියේ? යෝ කින්තේ වක්කලී ඉමිනා පූතිකායින. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. මේ කුණු වැගිරෙන මේ අසුචි පිරිච්ච කුණු ගොඩක් මේ දිහා බලාගෙන ඉඳලා උඹට නිවන් දකින්න බෑ. උඹට ආධ්‍යාත්මික විමුක්තියක් ලබන්න බෑ. එහෙනම් ස්වාමීනි මොකද්ද මම කරන්න ඕන? යෝ ධම්මං පස්සේදී ධර්මයේ දැකපන්. සෝ මම බලන්නේ එතකොට මම දකින්න උඹ. අනුබන් කොච්චර හිතන්න කිව්වද යාට හිතන්න. පස්සේ ආනිවන් දැක්කා. බුදුහාමුදුරුවෝ ශ්‍රාවකෙක් වුණා. ඒ වගේ දැන් මේ බුදුහාමුදුරුවෝ වැඳ වැඳ ඉන්න පිරිසක් මිසක් බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක් නෑ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තේරුම් ගන්න පිරිසක් නෑ. රූපකාය දිහා වැඳ වැඳ ඒ කියන්නේ හිත සිහින ලෝකවල ජීවත් වෙන බෞද්ධයෝ. තවතිසාව යන්න ඕන. ඕහොම නේ හිතන්නේ. බුදුහාමුදුරුවෝ ධක්ම ලෝකෙට ගිහිලා තිනවා මමත් යන්න ඕන මෙහෙම. මේ පෘථග්ජන මිනිස්සු. පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා නේ උන්වහන්සේ ගියේ. අපිට යන්න බෑනේ කාමච්ඡන්ද ව්‍යාපාද ඕවත් එක්කනේ. ඔය ටික පොඩි ප්‍රහාණය කරගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝගේ ආධ්‍යාත්මික වශයෙන් එයා ඉහළ තලයකට ගිහිල්ලා කෙලස් ප්‍රහාණය කරපු උත්තරයකට නේ. ඒතකොට කය සහැල්ලුයි ටක් ගාලා ගියා. අදිෂ්ඨාන. දැන් කය බර වැඩි මේ දවස්වල මිනිස්සු. තියෙන ප්‍රශ්න ටිකත් එක්ක. දැන් මහා අරගෙන අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා දැන් අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නේ මිනිස්සු. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මදමාන ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු දැන් ඉන්නේ කොහෙද කරන්නේ මොනවද? කවුරු වෙනුවෙන්ද මේ අපි කැප වෙන්නේ? ඈ රටේ ප්‍රශ්න, ජාතියේ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. සමහරට පෞද්ගලික දේවල්. ඉතින් ඒ නිසා ධනුසෝනත්ය මම හිතන්නේ ගොඩක් දේවල් කිව්වනේ. අත් අපි හැමෝම දීර්ඝ සාකච්ඡාවක් ගියා. අදත් පුංචි කරුණු කීපයකින්. නමුත් මේ සාකච්ඡාව වෙනම තැනක් ගිහිල්ලා නතර වුණේ. හැබැයි මේ සාකච්ඡාව අපි කැමති ඉදිරියටත් අපේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මීට අමතරව මේ කරුණු කාරණාවත් සමග සාකච්ඡා කරන්න. අපි කැමති ඔබගේ අදහස්, ඔබගේ ප්‍රශ්න, ඔබට තියෙන ගැටලු අපිට කමෙන්ට් කරන්න, යටින් සඳහන් කරන්න. ඒ සියලු ප්‍රශ්න ටික අරගෙන අපි එනවා ස්වාමීන් වහන්සේ ළඟට. අපි සමාජයේ මේ පිරිහිලා තියෙන තැනින් සමාජය ගොඩගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ තියෙන ප්‍රශ්න සමහරක් විට ඔබත් දකිනවා ඇති. අපි දකිනවා ස්වාමීන් වහන්සේ විදේශ රටවලින් ආයේ ගොඩක් අය අපේ රට ගැන කතා කරනවා. හරියට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා, මේ රට හදන්න ඕනේ, යාලා කැමති, යාලා රටට හරි ආදරේ, වෙන රටක හිටියත්. ඉතින් මේ ඔබෙත් වගකීමක් තියෙනවා. ඔබට දැනෙන ප්‍රශ්න තියෙනවා නම් මේ සමාජයේ මෙන්න මෙහෙම ප්‍රශ්න වෙනවා. අපි කතා කරමු, විවෘතව කතා කරමු. සමාජයේ තියෙන ප්‍රශ්න මොනවාද? අපි මේ කාටවත් මඩ ගහන්නවත්, මේ තියෙන ප්‍රශ්න හංගන්නවත්, ප්‍රශ්න වලට උදව් කරන්නවත් නෙමෙයි මේ කරන්නේ. විවෘතව කිසියම් ප්‍රශ්න, සමාජයේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අපි විවෘතව සාකච්ඡා කරනවා. ප්‍රශ්නේ කොතනින්ද ඇති වුනේ? ප්‍රශ්නේ හදා ගන්නවා නම් කවුද මේකට වග කියන්න ඕනේ? ප්‍රශ්නේ කොතනද අපි හදා ගන්න ඕනේ? එහෙම හදාගත්තට පස්සෙවත් අපි බලමු සමාජයේ කිසියම් හෝ තැනකදී මේ ප්‍රශ්න ටික හරි මගාරව ගන්න පුළුවන් වේද කියලා. අපි ස්වාමීන් වහන්සේ කාර්ය බහුල වෙලාවක තමයි සම්බන්ධත් කරගත්තේ. අපි නැවතත් මෙවැනි වැඩසටහනකින් ස්වාමීන් වහන්සේ සමග මුණ ගැහෙන බලාපොරොත්තුෙන් දැනට සමු ගන්නවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ජ්‍යොතිර්වේදී තිස්සමහාරාම සෝරතම ස්වාමීන් වහන්සේ අද අපත් සමග සාකච්ඡාවට එකතු වුණේ. හරි. දෛත්‍ය රුවන් සර්ණයි. දිගාසිරිය ලැබේවා.